සුබෝදෑසනක් තෙරුවන් සරණයි කන ගාටුවකට අද බණ කියන්න වෙන්නේ එළවන ගමක් දෙ කියන්නේ ඩ්‍රයිව් කරන ගමන් කොච්චර වෙලා කියන්න පුළුවන්ද දන්නේ මම දන්නවා ඒක එච්චර හොඳ එකක් නෙමෙයි නමුත් අද එහෙම තමයි බණ කියන්න සිද්ධ වෙලා තියෙන්නේ මම හුඟක්ම අඩුවෙන්ම හඬපට දීලා තියෙන්නේ මම හිතන්නේ විනය පිළිබඳ ඒ කියන්නේ ගරු ස්වාමීන් වහන්සේලාට තියෙන විනය සහ ගිහි විනය දැන් පොදුවේ ගත්තොත් ගිහියාට විනයක් නැහැ. බුද්ධ දේශනාවේ තියෙන විනය ගිහියාට අයිති නැහැ. හැබැයි ඒක නරක හින්දා නෙමෙයි. නරක හින්දා නෙමෙයි. ගිහියාට තියෙන රටේ නීතිය තමයි විනය. ඇටියට. හැබැයි බුදුරජාණන් වහන්සේගේ විනය කෙසේ කොහෙත්ම ගිහියාට අයිති නැහැ. ඒකයි බුද්ධ ශාසනය මහාන අය සහ ගිහියාගේ අතර සෑහෙන විනයෙන් විනය ප්‍රතිපදාවෙන්ම තමයි ඒක වෙනස් වෙන්නේ. මම ඒක කියලා තිනවා විසක්කාව බුදුරජාණන් වහන්සේගේ මහාන ශ්‍රාවිකාවක් නෙමෙයි. නමුත් පන්සලේ ඉන්නවා නම් එදා මහාන වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක් එයා විනය තුල ඉන්නවා. ඒක නිසා ඒ විනයෙන් විසක්කාව සහ එදාම මහාන වෙච්ච උන්වහන්සේගේ ශ්‍රාවකයා දැඩි ලෙස වෙනස් වීම ප්‍රබෝධනය වෙනවා. ඒක නිසා ගරුත්වයෙන් එදා මහාන වෙච්ච ස්වාමින් වහන්සේට ගරුත්වය වැඩියෙන් දක්වන්න වෙනවා. ඒක අපි පිළිගන්න ඕනේ. ඒකයි ගරු ස්වාමින් වහන්සේලා මේක හොඳට තේරුම් ගන්න ඕනේ. ගිහියොත් තේරුම් ගන්න ඕනේ. එතකොට මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මේ ස්වාමින් වහන්සේලාව විවේචනය කරන්නේ මම එහෙම කරන්නේ නැහැ කියන්නේ මේක මේ විනය තමයි පෙන්වන්නේ. ඒක මේකට දාන දැන් මම පැහැදිලිව මෙතනදී කිව්වා ගිහියාට බුදුහාමුදුරන්ගේ විනය වැඩක් නැහැ. ඇත්තම කියන්න. සෝතාපන්න කෙනාටත් ඒක වැඩ අදාළ නැහැ. ඒ වැරදි නිසා නෙමෙයි. මොකද ඒ අය මං කිව්වේ තණ්හාව තියෙන නිසා විවාහ වෙනවා, ළමයි හදනවා. එතකොට එතන නැවතත් මං ඔබට ගෙනියන්න බලන්නේ අර කාමරාග පටිඝ කියන තැන. ඊට යටින් එතන තමයි සෝතාපන්න කෙනා නවතින්නේ. ඒ කෙනා තමයි බුදුරජාණන් වහන්සේගේ පළමු ශ්‍රාවකයා. උන්වහන්සේ කැමති ඒ වගේ අය මහාන කරගන්න තමයි. එතකොට ඊට පසු කාලීනව තමයි අනිත් මහානාය පත්ුනේ. ඒහි භික්ෂු භාවයෙන් මහාන කරා නම් මනං කියලා කියන්නේ සෝතාපන්න වුණාම ඒ ඇයට බුදුරජාන් වහන්සේ මහාන කම දෙනවා. උන්වහන්සේගේ ශාසනේ. මොකද යාට ඒක ප්‍රතිපදාව ඉබේම සංවර වීමේ හැකියාව වැඩි. ඉබේම සංවර වීමේ හැකියාව. ඉබේම සංවර වීමේ හැකියාව හොඳට ඒ වචනේ මතක තියාගන්න. යාට විශේෂයෙන් විනය පටවන්න අවශ්‍ය නැහැ. නමුත් මෙතන බලන්න අපේ ස්වාමීන් වහන්සේලා දන්නවා භික්ෂුණී පරාජිකා පාළිය. භික්ෂුණී පරාජිකා පාළිය නමුත් උන්වහන්සේ සෝතාපන්නාය මිහිමින් සමග බණ කියන්නේ යවන්නේ. දැන් බලන්න නැවතත් එතනක් තියෙන විනය. කියන්නේ උන්වහන්සේ ඒ අය තුලින් යම් කිසි දෙයක් වෙන්න පුළුවන්. ඒ අයට යම් කිසි මිහිමින් වහන්සේලාගෙන් යම් කිසි දෙයක් අකරතැබ්බක් වෙන්න පුළුවන්. දෙපැත්තටම වෙන්න පුළුවන් කියලා උන්වහන්සේ දකිනවා. මේ සෝතාපන්න බුදුරජාන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයවත් බණ කියන්නේ යවන්නේ. එතකොට ඒක තේරෙනවා මේ තණ්හාව කියන සෝතාපන්න කෙනාට කාමයට මුසුවීමේ හැකියාවක් තියෙනවා. හොඳට පැහැදිලි ගන්න. ඒක සත්‍යයක්. ඒ දේශනාව හරි. ඒ ත්‍රිපිටකයේ තියෙනවා විනය. ඒක හරි. එතකොට මම පැහැදිලිව මෙතනින් කිව්වා ගිහියාට විනයක් අදාළම නැහැ. උන්වහන්සේගේ විනය ගිහියාට අයිති නැහැ. ඒක වැරදි නිසා නෙමෙයි. ඒක වැරදක් නෑ. විසාකාවට බුදුරජාණන් වහන්සේගේ විනය වැරදක් නෑ. ඒකයි මම මෙතන කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ මහා ශ්‍රාවකයාට විනය ඉතාමත්ම වැදගත්. ඒ විනය කියලා දේ තුල වෙන්නේ මේ ප්‍රතිපදාව තුල ඉන්නකොට. විශේෂයෙන් මේ සෝතාපන්න නොවෙච්ච අය. ඒ ප්‍රතිපදාව තුල ඉන්නකොට එයාට මේ සෝතාපන්න ඵලයට පැමිණෙන්න පහසුයි. ඒකයි එතනදී අදහස් කරන්නේ. දැන් ඒ ප්‍රතිපදාව විනය ප්‍රතිපදාව හදලා තියෙන්නේ කාවත් මේ සංවර කරන්න. ඒ කියන්නේ මේ නිකං එදිනදා ජීවිතේ සංවර කරන්නේ නෙමෙයි. මේ නිර්වාණය සඳහා හැමෙහිදී එක වඩාත් ප්‍රයෝජනවත්. නමුත් මම කියන්නේ ගිහි කෙනාටත් ඒක ප්‍රයෝජනවත්. නමුත් ගිහි කෙනා ඒක කරන්න බැඳිලා නැහැ. ඒකයි මම
එතනදී විනය කියලා කිව්වේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ මහණ ශ්‍රාවකයා විනය තුල සිටිය යුතුමයි. ඒක දැඩි උන්වහන්සේ මේ සාමාන්‍ය මහණ අය දැකලා තමයි මේ විනය දැඩි විනය පැනගුවේ. ඒක සෝතාපන්න මාර්ගඵලලාභීන් දැකලා පණෝප එකක් නෙමෙයි. නමුත් මාර්ගඵලලාභී වුණත් සමහර අයට තණ්හාව තියෙනවා. සෝතාපන්න අයට මම කිව්වේ කාමරාග පටික දස සංයෝජනවල උඩ සහ යටට යන තැන එයාට තණ්හාව තියෙන නිසා මේ තණ්හාවෙන් වැරදි දේවල් විනයෙන් බැහැර වෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී උන්වහන්සේ එයාව ගෙදර යන්නවා. ඒ නැවතත් ඔයා යන්න ගිහියෙක් වෙන විදියට ඉන්නවා. සෝතාපන්න වෙන්න පුළුවන්, ගිහියෙක් විදියට වෙන්න එහෙම පුළුවන්. එහෙම අවස්ථා වෙලා තිනවා. නමුත් ඒවා ධර්මයේ තුල නැහැ. ඒවා සංඝ හංගනවා. ස්වාමින් වහන්සේලාට උසස් තන තුනක් දෙන්න අවශ්‍ය නිසා. හොඳ උදාහරණයක් අන්න කියන අය එයා සෝතාපන්න නොවි හිටියත් උන්වහන්සේ ගෙදර යවනවා. ඒ කියන්නේ සෝතාපන්න නොවි හිටියත් එයාව ගෙදර යවනවා. නමුත් ඒ වගේ අවස්ථා සිද්ධ වුණා ඒවා පොත්තල තියෙන්න පුළුවන්. හැබැයි ඒවා තිබුණත් සෑහෙන්න වහගන්න තමයි විනය බලන්න. විනය තුළ ඉතාමත්ම වැදගත් දෙයක් සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා ළමයි කුරුතල් කරන්න බෑ. එතකොට ළමයි ඩේකියා වගේ බලා ගන්න බෑ ස්වාමීන් වහන්සේලාට. කුඩා ළමයි දරුවෝ අතපත ගන්න බෑ. ඒක විනයක්. එතකොට ඒ වගේම ස්වාමීන් වහන්සේ කෙනෙකුට සාමාන්‍ය මම දෙයක් මේ කියන්නේ දැඩි විනය ගැන ඔබ දන්නවා ඒවා. එතකොට ස්වාමීන් වහන්සේ කෙනෙකුට තනිපංගලමේ ගෑනු කෙනෙක් එක්ක කතා කර කර ඉන්න බෑ. ඒක ඉන්න පුළුවන් විනාඩි ගානක් තියෙනවා. මම දන්නේ නැහැ එහෙම දෙයක් පුතේ තියනවාද කියලා. කතා කරගත හැකි කාලය අඩුම ප්‍රමාණයක්. ඒ කියන්නේ අපි කිමු තනිපංගලමේ ගැහණු කෙනෙක්. ගැහණු අය කියන්නේ නානාත්ව සංඥා ලෝකයට පතුරවන අය. පිරිමි අය වසඟය සඳහා නානාත්ව සංඥා ලෝකයට පතුරනවා. කියන්නේ ඒක උපාදාන වුණොත් උන්වහන්සේ දන්නවා දුක ඇති වෙනවා. ඒක නිසා එක්තරා කාල ප්‍රමාණයක් විතරයි වචන හුමාරු කරන්න පුළුවන්. මම දන්නේ ඒක පුතේ තියනවාද කියලා. එතකොට ඒ කාලයට වැඩි හිටියොත් තව කෙනෙකුට පර්සෙප්ෂන් එකක් ඇති වෙනවා. මෙයා උපාදාන වෙලා ඉන්නේ. උපාදාන වෙන්න පුළුවන්. උපාදාන නොවෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේලා හොඳ වෙන්න පුළුවන්. ගැහණු කෙනෙක් හොඳ වෙන්න පුළුවන් තනිපංකලමේ හිටියත්. නමුත් අර කාලයට වැඩියෙන් තව කෙනෙකුට දැනෙන ස්වභාවය දක්වා ඒක ගියොත් උපාදාන වෙන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේ. එතකොට ඒ කියන්නේ නැවතත් අර ගැහණු කෙනාගේ සංඥාව සහ ස්වාමීන් වහන්සේගේ විසින් ඊට ප්‍රතිචාර දක්වන සංඥා කියලා ඔබලව දන්නවත් දන්නේ මේ එහෙම දෙයක් තියෙනවා. ඒක වාහිර කෙනෙකුට ඒක වදිනවටක් ගාලා ඔබලාගේ ෆේෂල් රියක්ෂන්ස් කියන්නේ ශරීරයේ හැසිරෙන ආකාරය ඊට පස්සේ ඒ කියන්නේ ඒ තැනට දක්වා දුර නොයන තැනට පැමිණෙන ඉස්සලා වෙන් වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඒකයි ඒකේ අදහස් කරන්නේ. නමුත් දැන් මෙහෙමයි. දැන් ඒ විනය තිබුණු පමණින් ස්වාමීන් වහන්සේ කෙනෙක් එහෙම කතා කර පමණින් එතකොට ඔබටත් දැනෙනවා නම් අර සංඥා, ඒ කියන්නේ ගැහණු කෙනාගෙන් පිටවන සංඥා සහ ස්වාමීන් වහන්සේගෙන් පිටවන සංඥා එහෙම නොවෙනවා නම් ඔබලට නම් ඒක දැක ගන්න තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. සමුත් සමහරජී සමහර අයට ඒක තේරෙනවා. ආරණ වහන්සේලාට ඒක තේරෙනවටක් ගාලා. එතකොට ඒ සංඥාවට නොවෙන තාක්කල් ඒ දෙදෙනාම හොඳ අය. ඒකින්ද වරදවා ගන්න බැහැ. එහෙම තනිපංගලමේ පැයක් කතා කරගෙන හිටියත් ඉතින් විනය තියෙනවා. මම ඒකයි කියන්නේ විනය තියෙනවා. එතකොට ළමෙක් වඩා ගත්ත පමණින් ස්වාමීන් වහන්සේ කෙනෙක් අද කාලේ හැටියට අපි විනය කැඩුවා කියලා කියන්නේ ඒ කාබේ අපචාරය නිසා. ඒ ස්වාමීන් වහන්සේලා හොඳ වෙන්න පුළුවන්. ඉතින් නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා මේ තමාගේ මහානකමේ පැවැත්මට හිතසුව පිණිස මේ විනය තුල දැඩිව හිටියොත් ඔබට අර සමාජයෙන් වෙන අවලාද අඩු වෙනවා. ඒකයි උන්වහන්සේගේ දේශනාව. හරිම නිවැරදි විනය. එම නිසා ළමයෙක් ස්කූල්තල් කරා ළමයෙක් වඩා ගත්තට ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් බුදුරජාණන් වහන්සේට ළමයෙක් දුන්නොත් බල ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මගේ ළමය වඩා ගන්න කියලා උන්වහන්සේ වඩා ගන්නවා. හරි පුදුමයි. නෑ 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 විනය නෙමෙයි කියලා එහෙම කියන්නේ නෑ. නමුත් උන්වහන්සේ මන්න මේ වඩා ගැනීම තුළ යමෙක් කවුරු හරි ප්‍රශ්න ඇහුවොත් මම කිව්ව ධර්ම දේශනාව කරනවා. නමුත් උන්වහන්සේ හරි ස්ට්‍රික් රූල්ස් වල ඉන්නේ. ඒ කියන්නේ උන්වහන්සේ ඒක කරයි කියලා මම හිතන්නේ නැහැ. මොකද විනය පනවල උන්වහන්සේට චෝදනාවක් එන තැන උන්වහන්සේ ඒක කරන්නේ නැහැ. උන්වහන්සේ එතකොට කියනවා මේ විනය තුල මම මහානායට පනවලා තියෙන මෙන්න මේක නීතිය. ඒ නිසා මට වඩා ගන්න බැහැ. හැබැයි වඩා ගන්න බැරි නිසා නෙමෙයි. දැන් ඒක ගලප ගන්න පුළුවන් අපේ සාමාන්‍ය ජීවිතේ නේ ස්වාමීන් වහන්සේලා කියන. ස්වාමීන් වහන්සේ කියන්නේ ළමේ කුරතල් කරාට ටොපියක් දුන්නාට අතින් එනවද ගෑනු කෙනෙක්ගේ යැනි කෙනෙක් කිව්වොත් එහෙම ස්වාමීන් වහන්සේ මම ඔබගේ අත අල්ලන්න කැමතියි කියලා බුදුහාමුදුරුවෝ අත අල්ලන්න දෙනවා.
ඉතින් ස්වාමීන් වහන්සේ කියන තුන්න කියලා ගෑනු කෙනෙකුට අතාරලන්න එච්චර ලොකු දෙයක් නෙමෙයි. හැබැයි උන්වහන්සේ නැවතත් අවවාද කරනවා ඒ වගේ වැඩ කරන්නේ. පාර පර්සෙප්ෂන් ස්වභාවය කෙනෙක් දැක්කට පස්සේ අර දැකීම තුළ ඒ සංඥාව තුළ ඔබට අනතුරුදායක ස්වභාවයක් වෙන්න පුළුවන්. ඔන්න විනය. ඔන්න විනය. මම ඔබට විනය දේශනා කරනවා දැන්. දැන් තේරෙනවද මේ විනය කියන්නේ ස්වාමීන් වහන්සේලාගේ පැත්තෙන් කොහොමද කියලා? එතකොට හැමදේම මේ වගේද? නෑ. ඇත්තටම දැඩි විනයක් ස්වාමීන් වහන්සේලාට තියෙනවා. ඒ විනය තුළ සිටින්න ඕනේ. ඒකෙන් උපරිම දැනගින් ව්‍යාපාර කරනකොට අපිට තේරෙනවා ධනිය ලාභ ලබන්න බෑ. ඒව කරන්න බෑ. හාමුදුරුවන්ට. දැඩිව උන්වහන්සේ එක පැනෙව. නමුත් අද කාලේ ලාභ නම්වන ව්‍යාපාර කරනවා. දානෙන් දානිය දෙන්න බෑ ස්වාමීන් වහන්සේලාට. තව කෙනෙක්ගේ දානය කියන්නේ ස්වාමීන් වහන්සේලාට අරගෙන ඒක තව කෙනෙකුට බෙදන්න බෑ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලාට සල්ලි අරගන්න බෑ. මිනිසුන්ගෙන් මම කොච්චර තමන්ගේ කාර්ය හොඳ වුණත් ඒ කියන්නේ මම දෙන්නේ බෙහෙත් අරගන්න ස්පිතාලට දෙනවා මං ස්කෑන් යන්ත්‍ර අරන් දෙනවා කියලා ස්වාමීන් වහන්සේලාට ඉවිනිය කරන්න බෑ. එතකොට අද කාලේ හැටියට ප්‍රශ්නයක් තියෙනවා. ස්වාමීන් වහන්සේලාට ජීවත් වෙන්න බැරි සමහර අය තියෙනවා. ඉතින් ඒ වෙලාවට විනය විනාශ කරන්න කියලා අපිට දේශනා කරන උන්වහන්සේ. ඒ මොකද ස්වාමීන් වහන්සේ කෙනෙකුට ජීවත් වෙන්න අමාරු නම් වැඩට යන්න. සිවුරු ගරුල වැඩට යන්න. ගිහිල්ලා ඇවිල්ලා නැවත සිවුරු දාගන්න. ඒ මොකද දානය හම්බ වෙන්නේ. ජීවත් වෙන්න එපා ස්වාමීන් වහන්සේ කෙනෙක්. සමහර ස්වාමීන් වහන්සේලාගේ දානය හම්බ වෙන්නේම නැහැ. ඒ වැඩට කරන්න වෙනවා. ඒ නිසා විනය අපිට ට්‍රික් කරන්න වෙනවා පොඩ්ඩක්. උන්වහන්සේ අනුදැන වදාලා කාලයට අනුව විනය ඒ ආකාරයට වෙනස් කරන. විනය කියන්නේ සමහර රූල්ස් ටික විතරයි හරිම ස්ට්‍රික් වෙන්නේ. සමහර ඒවා ඔය ස්වාමීන් වහන්සේ කෙනෙක් සිවුරු ගරවල වැරට ගියාට ඒ විනය දැඩි විනය නෙමෙයි. දැඩි විනය නෙමෙයි. ඒ නිසා දිගින් දිගටම පන්සලේ කුඩා දරුවෙක් හොඳා හමුදුරුව ඉන්නවනේ. හදිසියකට පවුලේ කෙනෙක් පන්සලක ළමෙක් දාලා ගිය පමණින් ස්වාමීන් වහන්සේ අපචාරය කියලා ප්‍රපණවන්නේ මම කියන්නේ. හැබැයි දිගින් දිගටම ස්වාමීන් වහන්සේ එහෙම කරන්න ගියොත් අර මං කිව්වා වගේ බාහිර අයට පර්සෙප්ෂන් එක කියන්නේ සංඥා එන්න පුළුවන් ස්වාමීන් වහන්සේ අපචාරයට වැඩි බර නිසාමයි ඒ ළමයාම පන්සලට ගෙනලා බලාගන්නේ කියලා. ඒ නිසා විනය ගැන මං හරිම අඩුයි බණ කියලා තියෙනවා. මොකද ස්වාමීන් වහන්සේලාට මම බුරුලක් දෙන්න වැඩි කැමති නෑ. ඒක ස්වාමීන් වහන්සේලා නරක නිසා නෙමෙයි. මහා ජරාකාර ජරායුක් නෙමෙයි. අර සිවුරු දාගෙන ඇත්ත පිළිගන්න එපේ. එතකොට හොඳ ආයව පෙන්න ජරායුම් වැජබෙනවා. ඒකයි සාසනීයට වෙලා තියෙන්නේ. ජරායුම් උඩට එනවා. මේ බණ ටික කිව්වත් මේක ප්‍රයෝජනය ගන්නවා ජරායුම් ටික අරගෙන අර හොඳට හොඳ විනය අත දැක්වීම ඒ අය ප්‍රයෝජනයට ගන්නවා. ඒකයි එහෙම බුරුලක් දෙන්න බෑ ගරු ස්වාමීන් වහන්සේලාට මේ කාලේ. ඒ අය නරක නිසා නෙමෙයි. අර ජරා රැලක්ම ඉන්නවනේ බලන්න. පුදුම විදියට තමන්ගේ ඇඟපත සනසනවා සතපනවා ඇඟපත සතපනවා. හැම තැනම කරන්න පුළුවන් උපරිම සතුට විඳිනවා අනුන්ගෙන් අරගෙන. ඉතින් ඒ අයට උන්වහන්සේගේ ශ්‍රාවකය නෙමෙයි. ඒ අය වහම ගිහිවිය යුතුයි. ගිහි කරව යුතුයි. ඉතින් ඒකට ඉදිරියේදී ඒ අය ගිහි අය මේ ඒ හොඳට තෝරලා බෙරලා බෙදලා දෙයි ඒ අයට. ඒකට ඉතින් කාලයක් යනවා. ඒ කාලේවත් ඉන්න පෙර මේ බුද්ධ ශාසනයේ ගරු ස්වාමින් වහන්සේලා කියන උන්වහන්සේගේ ශ්‍රාවකයට කියන විනාශ වෙලා ඉන්නේ. ඒක නිසා බුරුලක් දෙන්න එපා. මම වැදගත් තැනක් කිව්වා. කෙනෙකුට මේ ගිහි මේකෙන් ඒ කියන්නේ සංඥාවක් ආවොත් ගිහි අයට මෙයා දිගින් දිගටම මේක කරනවා විනයෙන් බැහැරයි කියලා එතනින් ඉවරයි. දැට්ස් ඉට්. මිනිස්සුන් තනි පංගල මේ රෑට 18 ස්වාමීන් වහන්සේ කෙනෙක් ගැනු කෙනෙක් එක කතා කරාට ප්‍රශ්නයක් නැහැ. නමුත් දිගින් දිගට මේක වෙනවා නම් අර බාහිර අයට අනවශ්‍ය කාලයට අනවශ්‍ය ප්‍රමාණයට ඒක වෙනවා නම් ඒ අවස්ථාව අනුව එයා ස්වාමීන් වහන්සේ විනයෙන් බැහැරයි. ඉන්න වඩාත්ම සුදුසු ඒව නොකර සිටීම. මං කිව්වේ දවාලේ කතා කරත් අර බාහිර කෙනාට ශරීර සංඥා ඥානන්ත සංඥා වලින් අල්ල ගන්න පුළුවන් ටක් ගාලා මේ දෙදෙනා අතර තියෙන්නේ ස්වාභාවික සංවාදයක් නෙමෙයි කියන දේ ඒක ඔබට තේරුමක් දන්නේ අපිට නම් හොඳට තේරෙනවා. එතකොට ආරණ වහන්සේලා එක දන්නවා. ඒ අය විනය දන්නවා. ඒ අය විනයෙන් බැහැර වෙන විදිය දන්නවා. විනයෙන් බැහැර වුණ බව දන්නවා. ඒක නිසායි ගිහි වෙලා ඉන්නේ. අමාරුයි. සරියුත් මහරහතන් වහන්සේ දේශනා කරන්නේ මහාන වීම අපහසුයි කියන කියන්නේ ඒකයි. ඇත්තටම මහාන වීම හරිම අපහසුයි. නමුත් ඒ අද ස්වාමීන් වහන්සේලාට නෙමෙයි. අද ස්වාමීන් වහන්සේලා ඇත්තටම ගිහි බොහෝ අය ගිහි මහාන වෙලා නැහැ.
උන්වහන්සේගේ ශ්‍රාවකයෝ නෙමේ. තාමත්ම ස්වල්ප දෙනෙක් තමයි උන්වහන්සේගේ ශ්‍රාවකයෝ. අනිත් අය විවිධ ප්‍රමාණවලින් විනය කඩලා තියෙනවා. ඉතින් මම ඒකයි සමහර අවස්ථාවලදී මම තරහට දේශනා කරනවා නෙමේ ගෙදර යන්න කියලා කියන්නේ. ඔබ ගොඩාක් අපහසු ඒ විනයෙන් ගොඩාක් බෑර නම් ගෙදර යන්නනේ. උන්වහන්සේ අපේ තාමත් ගොඩාක් කාලයක් මම දන්නේ සාර අසංක කියන කල්ප ගණන් මනින්නත් බෑ. එහෙම ඉතාමත් අපහසුවෙන් ලද මේ බුද්ධ දේශනාව අවබෝධ කරන බුද්ධ දේශනාව අපිට ලබා දුන බුද්ධ දේශනාව අපිට අපිට මගක් වෙනු උන්වහන්සේට අපි ගරුත්වයක් කරනවා නම් වහම ගෙදර යන එක තමයි හොඳ. ඒක තමයි ඔබට කරන්න පුළුවන් ලොකුම පින. ඇත්තටම ගෙදර යනු ගිහිල්ලා අනිත් අයට මේ කළ හැකි අයට සැලපහරතන වශයෙන් දේශනා කරන මානකම අපහසුවේ කියන තැනට අර්ථයක් දෙන්න. ඒකයි මම මේ දේශනා කරන්නේ. දැන් මම විනය ගැන වැඩිය ගාක් හඩුයි හඬපට දේශනා කරලා තිනවා. එතකොට ඔබට මේ විනය පිළිබඳ ගල්ප ගන්න පුළුවන්. මම කිව්වා කිහි කියන කරාට උන්වහන්සේගේ විනය අදාළ නැහැ. එයාට අයිති වෙන්නේ රටේ නීතිය. ඒ විනය වැරදි නිසා නෙමෙයි. ඒ විනය තුල සෝතාපන්නයි හැකි පමණ ඉබේම සංවර වීමක් වෙනවා. තණ්හාව තියෙන නිසා නැවතත් කාමරාගේ පැත්තට වැටෙන්න පුළුවන්. ඒනා වුණාට සෝතාපන්නයි. ඒ পদවිය ගැලවිලා යන්නේ. දැන් රජතුමාට මහනාම රජතුමාට බහුවාරයේ සේවනය කරා කියලා වෙනවා. එයා සෝතාපන්නයි. විසාකාව බහුපුරුෂ සේවනය කරාට එයා සෝතාපන්නයි. ඒකෙන් එයා ගැලවිලා නැවත කවදාකවත් සතර පායට වැටෙන්නේ නැහැ. ඒකයි මේ සෝතාපන්න ඵලයේ තියෙන වැදගත්කම. ඒක නිසා හොඳට ලෝකයේ තුල මතක තියාගන්න ඉස්සෙන් කියන්නේ නානත සංඥායන කාමයට බැඳු බඳවන්නේ ඒගොල්ලෝ ඒගොල්ල ජීවිත කාලය තුලින් මේගොල්ලෝගේ නානත සංඥා නිසා බැඳී යන ප්‍රමාණය වැඩි, පුරුෂයන් වසඟ කරගැනීමේ ස්වභාවය වැඩි. ඒක ලෝකයේ යථාර්ථය. ඒක අපි සෑම දිනකටම තීරණය ස්වභාවය. ඒක නිසා ඒ තුලින් යමෙක් උපාදාන වුණොත් නේ ඇත්තටම තණ්හාව තිබුණොත් නේ, තණ්හාව නිසානේ ඇත්තටම විවාහයෙන් සෝතාපන්න අය. තණ්හාව නිසානේ සතුටේ තිබෙන්නේ. හැබැයි සතුට හැම සතුටම තණ්හාව කියලා ගන්න බෑ. ලෝකෝත්තර පැත්තේ සතුට විඳවනවා. හැබැයි එයාට තණ්හාවක් නැති වෙන්න පුළුවන්. ඒ සතුට අර්ථ දැක්කේම අපි අර්ථ දක්වනවා. නිරාමිස ආමිස කියන ආමිස කියන වචනේ මන් දන්නේ නැහැ. වචනේ හරියද කියලා ආමිසය කියලා කියන අපි සාමාන්‍යයෙන් මින් ගස් ගල් වඳින එක. යම් කිසි වූ සතුටක් විඳිනවා එයාට තණ්හාව නැතුව. එහෙම තමයි ආරයන් වහන්සේලා ඉන්නේ. සතුටක් විඳින්න පුළුවන් තණ්හාව නැතුව. සතුට තණ්හාව තියෙන කෙනා ඒකනු සතුටක් විඳවනවා. සතුටක් විඳවන් සතුට විඳින්න පුළුවන් තණ්හාව තියෙනවා. සතුට තිබුණු පළවෙනිම තණ්හාව තියෙනවා කියලා අපිට කියන්න බෑ. හැබැයි උපාදානීය වීමම තමයි දුක. උපාදානීය කියන්නේ තණ්හාවෙන් දැඩිම ඇලී යාම තිබුණොත් දුකම තමයි. ඒ නිසා සෝතාපන්න කෙනා තණ්හාව තියෙනවා, එයාට උපාදානීය නෑ. ඒ තණ්හාව නිසා එයා සතුට ලබන්නේ. ඒකේ උපාදානීය නෑ. මොකද උපාදානීය නෑ කියන්නේ එයා සක්කාය දෘෂ්ටි දුරු කරනවා. ඒ උපාදානීය නැති වෙලා තියෙන්නේ මෙන්න මේ තැනදී. ඒ කියන්නේ සතර පායට නොවැටෙන කොටසට විතරයි උපාදානීය නැති වෙලා තියෙන්නේ. ඒක නිසා යමෙක් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ එතනදී පොඩ්ඩක් සියුම් තැනක් නැවතත් කාමරාගේ තියෙනකොට එතන තණ්හාව තියෙනවා. තණ්හාව නිසා උපත පණවනවා. හැබැයි සෝතාපන්න කෙනාට තණ්හාව නිසා උපත පණවන්නේ නැහැ සතර පායේ. මොකද යාට උපාදානිය නැහැ. ඒ සක්කාය දෘෂ්ටියෙන් එන උපාදාය. සක්කාය දෘෂ්ටි නිසා තමයි උපාදානිය ඇති වෙන්නේ. හැබැයි උපාදානිය සක්කාය දෘෂ්ටියෙන් විචිකිච්ඡා සීලපත පරාමාසයෙන් ගැලවුවාම යාට තණ්හාව ඉතුරු වෙනවා. තණ්හාව විසින් උපත පණවනවා. හැබැයි සතර පායේ උපත පණවන්නේ නැහැ. නැවතත් දස සංයෝජනවල අර උරම් භාගීය දුද්දම් භාගීයද කියන තැන. හරිම පහසුයි බුදු දේශනාව මේ විදිහට තේරුම් ගන්න. නමුත් ක්‍රියාවක් තුළට යනකොට අපහසුයි. ඒක නිසා කිසිම ස්වාමින් වහන්සේ කෙනෙක් හෝ ගිහි කෙනෙක් මේ තණ්හාවෙන් කන් නැතුව ඉඳලා අතහරිනවා, සිරු දේ දානේ අතහරිනවා, එහෙම කතාවක් බුද්ධ දේශනාවේ නැහැ. ඒ නිසා ගිහි අය කෙනෙක් මහාන වෙනවා නම් වඩාත්ම සුදුසු අවස්ථාව අඩු වශයෙන් තමා මාර්ගසිතකටපත් වුණා බව දන්න අවස්ථාව. එතනදී මහාන වෙනවා හොඳයි. ඉගෙන මාර්ගසිතකටපත් වුණු බව දැනුණාට පස්සේ අර හුඟක් වෙලාවට අකුසල් සිත් වැඩෙන්නේ නැති එන්නේ නැති අවස්ථාව අවබෝධයක් තුළින් අකුසල් සිත් එන්නේ නැහැ. එතකොට යා මාර්ග සිතේ කියලා යාම ගන්න. එතකොට ඉස්සල්ට වැඩිය ගොඩාක් අකුසල් සිත් එන්නේ නැහැ. කුසල් ස්වභාවයේ සිතේ තියෙන දුක තේරෙන ප්‍රමාණය වැඩි වෙනවා. දුක තේරෙන චතුරාර්ය සත්‍ය තේරෙන ප්‍රමාණය වැඩි වෙනවා. එතනින් තමයි අල්ලන්නේ. ඇත්තටම එයාගේ කෙලෙස් සංසිඳ වෙන නිසා තමයි දුක තේරෙන ප්‍රමාණය වැඩි වෙන්නේ. දුක තේරෙන ප්‍රමාණය වැඩි නිසා යාට අකුසල් සිතිවීම අඩු වෙන බව, ඉස්සරට වඩා අඩුයි බව තේරෙනවා. නැවතත් මම ඒක ගලපන්න උත්සාහ කරන්නේ
කාමරාග පටිගෙන් යට කොටසේ ඉඳලා. එතකොට මාර්ගසිත තියෙන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයේ තියෙන ගමම්මයි යාට මාර්ගසිත තියෙන්නේ. ඒක ලෝකෝත්තර සිත. එහෙම කෙනෙක් තමයි ගිහිල්ලා මහාන වෙන්න ඕනේ. එහෙම කෙනෙක් තමයි ගිහිල්ලා මහාන වෙන්න ඕනේ. යාට මහාන් ප්‍රතිපදාවෙන් සෝතාපන්න වෙන්න පුළුවන්. ඒ විනය ප්‍රතිපදාව තුළ ඉඳලා. ඉංසා මට මම ස්වාමින් වහන්සේලාගේ විනයත් අත්දැකීමක් කරා. විනයකින්දී යම් යම් ගැඹුරු දේවල් විනයේ තියෙනවා. ඒ වමිනිය ඇත්තන විනය උන්වහන්සේ පැහැදිලිව විනය දේශනා කරලා තියෙනවා. ඒ විනය අපිට අවශ්‍ය වෙන්නේ ඒ තුල දැඩිව ඉන්න කෙනෙකුට, දැඩිව විනය තුල ඉන්න කෙනෙකුට සෝතාපන්න වෙන්න දීසි. මාර්ගසිතකින් ඇවිල්ලා යා මහණ වුණාට එතන රහත් වෙන ප්‍රේසි ප්‍රතිපදාව තුල ඉන්නකොට හැබැයි යා සෝතාපන්න වෙච්ච ගමන් යාට විනයක් කියන්න අවශ්‍ය නැහැ. යා දන්නවා ඒක. ඒක විනය සාරියුත් මහ රහතන් වහන්සේ විසින් දේශනා කරන ද විනයේ ගැඹුරු ස්වභාවය සෝතාපන්න කෙනාට තේරෙනවා, අපහසු බව තේරෙනවා. දැන් විනය අපහසු. ඒ විනය තුල විනය ප්‍රතිපදාව තුල ඉන්න අපහසු. ඒ විනය ප්‍රතිපදාව අපහසු නිසාම රහත් වෙන්නත් අපහසු. හැබැයි රහත් වෙන්න බෑ කියලා නෑ. එතකොට තණ්හාව ඉතුරුනහම මේ තණ්හාව ප්‍රබලයි වෙන තණ්හාවට වැඩිය. සෝතාපන්න කෙනාට තියෙන තණ්හාවේ ප්‍රබලත්වයක් තියෙනවා. ඒක ටිකක් අපහසුයි සංගර වෙන්න. මොකද ඒක ඉතින් තේරුම් ගන්න ගියොත් ආයෙන සෝතාපන්න කෙනා අනිත් කෙනාට වැඩි ගොඩක් තණ්හාව ඇති වෙනවානේ කියන අදහසට පැමිණෙන්නේ නැහැ. ඒක ඇවිල්ලා බලන්න ඕනේ එතනේ තියෙන අපහසුතාවයේ කෙලෙස් ටික ඉදිරි වෙන ස්වභාවය ප්‍රබල වෙලා එනවා. මොකද මේ පංචේන්ද්‍රිය ස්වභාවය සංවේදී ස්වභාවය වැඩි කරලා දෙනවා. ඇට පෙනෙන ස්වභාවය තදයි. මැග්නටික ඇදලා ගන්න ප්‍රමාණය වැඩි. ඒකින් සෑහෙන වීර්යක් ඕනේ ඉතුරු ටිකට වඩවන්න. නිසා හිතන්න එපා මේ ඔක්කොම සියල්ල අතහැරලා ගියාම සෝතාපන්න හරි ලේසින් රහත් වෙන්න කියලා. ඒකත් අමාරු. ඒකයි සමහර ස්වාමින් වහන්සේලා සෝතාපන්න වෙලා හිටියත් දැඩි වීර්යක් දක්වන රහත් වෙන්න මග අපහසුයි. එතන ඉඳලා උඩට යන්නත් ලේසි නෑ. ඒ කියන්නේ කාමරාග පටිගය ගලවන එක ලේසි නෑ එතනින් පස්සේ. නිකම්ම ඇදලා බුද්ධ වගේ නෑ. හැබැයි බැරිත් නෑ. මග හොඳට දන්නව යන විදිය. මේ දේවල් තක්කල මේ කෙලෙසින් තණ්හාවෙන් මේක ආවේ කියලා තීරණ ස්වභාවය වැඩි. හැබැයි ඒක මැඩලන ස්වභාවය අපහසු බව එය දන්නවා. තෙරුවන් සරණයි.